රණ දරුවනේ තුන්වන ඒකක ජීවින්ගේ විවිධත්වය සහ පරිනාමය මේ ඒකක යටතේ අපි සාකච්ඡා කරන තවත් පරිච්චේ දයකට තමයි මේ ප්‍රවිශ්ට වෙන්නේ මේ පරිච්චේදය තුළදී අපි සාකච්ඡා කරන්නේ කොහොමද පෘතුවයේ ජීවය නිර්මාණය වුණේ ඒ ජීවේ කොහොමද පරිනාමය වුණේ එවගේම පෘතුවී තිහාසේ තුළ තියෙන ජීවිද්‍යාත්මක කාලවකවානු මොනවද අපි වැඩකිනො යඕන කියල බූ විද්‍යාත්මක කල්ප එතුවට පරිනාමවාද. මෙන මේ කරුණු පිළිබඳව තමයි අප මේ පරිච්චේදේ තුළද සාකච්ා කර තිතාම රසවත් කොටසක් අලුත් විශෂයකරුණු ගණනාවක් මේ පරිච්චේදයටට තැපේ ඉගන ගන්න ඔබ මීට කලින් නොවැසු කරුණු ගණනාවක්ම. විශෂම සාමාන්‍ය පෙළ මට්ටමේදී ඔබට හන් ලැබිච්ච නැති. අලුත්ම විෂය කරුණු තමයි මේ පාඩම තුළලද මම ඔබට ගෙනෙන්නේ. එමන අපි පාඩමට යොමුම. පරිනාාමය සහ ජීවින්ගේ විධත්වය කියන පාඩ මේ තමයි අපි ඉන්නේ ඒ පරිච්චේදය තුළඉති පෘතිවය තුළ මේමන විට අතිවිශාල ජෛවිදත්වයත් තියෙන බවබ දන්නවා මේ අතිවිශාල ජවිදත්තයේ නිර්මාණය වුනේ කොහොමද. එක වැඩිදිදවුණුුණේ කොහොමද කියන එකත් අපි මේ පාඩම තුළදදිී සාකච්චා කරනු. මුලින්වන් කතා කරන්නට කැමති දරුවනේ පෘතුවිය මත කොහොමද මුල්වරට ජීවයක් නිර්මාණය වුණේ කොමද පෘතුවිය නිර්මාණය වුණේ. එකදඟ අපේ මාතෘකාව තුවිය මත ජීවය සම්භවය. දැන් ජීවය සම්භවයට පෙර කොහොමද පෘතුවිය පැව තුනේ කියනක තමයි අප මුලින්ම දැනගන්න ඕනේ පෘතුවේ මුල්ම ජීවයා බිහිවෙන්න කලින් පෘතුයේ ස්වභාවේ පෘතුවී තත්ත්වය මුකක්ද කියනක දැන් අධින් වසර බිලියන හතරයි දශම හයකට පමණ පෙර අදයි ඉඳලා වසර බිලියන හතරයි දර්ශමහායකට පෙර දැ හොඳර මදක තියාගරුණන මෙතන වචනේ වසර බිලියන හොඳ මිලියන නෙ මේ බිලියන මේ පට්ලෝ ගන්න පා එොට අදින් වසර බිලියන හතරයි දශම හයකට පමණ පෙර තමයි මේ පෘතුවය තුළ සෞරග්‍රහමණ්ඩලේ නිර්මාණය වුණනා කියලා විද්‍යාඥීෙන් විද්‍යානුකූලව දැනට තහවුරු කරගෙන තියෙන්. එතොට අවෞුරදු බිලියන හතරයිදශම හයයටට පෙර පෘතුවිය සහ සෞරග්‍රහ මණ්ඩලේ තියෙන අනෙ උත්ග්‍රහලෝක බිහිවුනා කියලා විද්‍යාඥෙන් විශ්වාස කරනවා. දැ සෞරග්‍රහමණ්ඩලේ ආරම්බේදී අපේ පෘතුවිය කොහොමද තිබුණේ පලන් සෞරග්‍රහමණ්ඩලේ ආරම්බේද. ිය විශාල පාශාන සහ අයිස්කුට්ටි ගැටමින් පැවත ඇත සෞරග්‍රහමණ්ඩලේ ආරම්භක කාලයේදී මේ පෘතුවිය මත විශාල අයිස්කුට්ටිඒවගේම පාශාන කැබලි මේ වගේ දේවල් ගැටමින් පැවතුුණ බලන මේ ජයරූපය දිහ මේ නිර්මාණය කළ තියෙන රූපයක් මේ චාරපේ දිහ බලන්න මෙන්න මේ වගේ තමයි තිබුණේ අනිිතක ආරම්භග පෘතුවයේ දරුවනේ අධික යමහල් ක්‍රියකාරිත්්‍යයක් තිබල ති නො මුකද මේ යමහල් ක්‍රියකාරිත්යග යහල් ක්‍රියාරත්තයේ ඇන ගිනිකඳදු සක්ක්‍රීියව තිබි තියන. හරරි තැනනි තැන ගිනි කදු පිර ති න. වැඩ දුරක ටිකටි ංග 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 ලන්ගම ගිනිිකඳු ගනාවක් තිබිලතියන ට ක්ෂේමන විට ස්වාගෙන් තියනවා. තර ගිනිිකන්දු සක්ක්‍රීයවෙමේ ඒ විධාරනයවන අපි ගිනිකන්ද ොරලනගන විදර න විධාරණයවෙමි මේ ලාව ගලමින් තිබුණ අධික නුසුම් ග්‍රහවස්තුවක් දිරතමයි පෘතිතුවය මුල් ගෙද තිබිලතිීම ද මේ ඒ වගේ අවස්ථාවක් වගේ. රපයක්තම මේ දිස් වෙන්නේ. හරි එහෙමනම් අපිට මේ පලවිනිම කොටසිං සාකච්ඡා කරන්ඩ දුන්නේ ජීවය සම්භවයටට කලින් පෘතිවයේ සොභාවේ කොහොමද කියලා. දෙ පෘතුවිය ඇතුළු සෞරග්‍රහ මණ්ඩලේ මේ ග්‍රහවස්තුූන් සියල්ල නිර්මාණය වුණනා කියලා දැනට ශ්වාස කරන්නේ වසර බිලියන හතරයි දශම හයකට කලින් එතවොට සෞරග්‍රහ මණ්ඩලේ ආරම්භේදි පෘතුවයේ විශාල පාශාන කුට්ටි අයිස්කුට්ටි ගැටමින් තිබිලා තියෙනවා. වන අපිට මෙතනින් මෙන මේ කාරණ වැදගත් කරුණු විදිහට සලගන්න පුළුවන් අවුරුදු බිලියන හතරයිදශම හායකන කලින් තයි පෙර තමයි පෘතුවිය සෞරග්‍රහමන්ඩලේ බිහි වුණනේ අනිකු ග්‍රහලෝක බිහි වුණනේ ඒවගේම සෞරග්‍රහමණ්ඩලේ ආරම්බේදදි පෘතුවයේ සොභාවයකුමද පෘතුවයේ විශාල පාෂාන අයිස්කුට්ටි ගැටමින් පැවතිලා තියෙනවා විශාල පාශාන කැබලි අයිස්කුට්ටි පෘතුවයේ වැදදි වැදි තිබලා තියෙන ගැටමින් පැතිලා තිය ඊළඟ කාරණාව. ප්‍රථම්ම වායුගෝලය පෘතිවයේ කොයි විදියේ ස්වභාවයක්ද තිබබේ. මම කලින් ඔබට සඳහන් කලා පෘතිවී ආරම්භයන්දළම ගිනිිකඳු විශා ප්‍රමාණයක් විධාරණය වෙමින් තිබුණ එදොට ගිනිකන්ු ආශ්‍රිතව ගිනිකන්ඳු පුරායාමදි පිට වෙච්ච විධවායුර්ග වලින් තමයි මුල්ම පෘතිවයේ වාය ගෝලය නිර්මාණය වුණේ මෙහි ප්‍රධහනවායුන් කීපයක් ඔබ දීලතිය මොනත් නයිට රජන් තිබිල තියෙන මෙන්නයිජ. ඒ වගේ දරුණේ නිටරජන් ව ඔක්සයි ලොක්ඩ ගවාම N N2O NO2 යනාදී වශයෙන් නට්‍රජ ලොක්සයිඩ ගරනාවක් කාබන් ඩයක්සයිට අපිදන්න CO2වා කාබන් ඩයෝක්යි එවගේම මීතයෙන් මිතන්ගේ රසයිනික සංකේතය මන්න C4 ඇමෝනිිය ඇමෝනිියත් තිබිල තියනවා N3 ඇමෝනි මීතන් කබ ක්යි ටජ ලොක්යි ජ ගේ යිල්s ඒවගේ හජන්වා ඒවගේ ජලවාශ්ප මෙන මේ වායුන්ගෙන් තමයි සමන්ගිත වේ තර මෙතන ප්‍රධාන කාණ්ඩාටක් ගැන කියවෙනවානයිජන් න් ඇමෝිය ඒවගේ යි ලොයිකාබයි මීතෙන් සල්ෆයි ස ජලවශ්ප තුොර මෙන්න මේ වායුන්ග තමයි මුල්ම පෘතුවිවායුගෝලය සමන් විත වෙලා තියෙන්. මේ වායු අට ගැනම ඔබ දැනගන්නඕනිේ ප්‍රධානවායු කාන්ඩ අටක් මෙතන තියෙනවා මේ අටේම නම් ටික හරිම දැනගන්නන්නේ ෝද විවාාධ ප්‍රශ්නක දැහුවෝ මේ අට දෙන ලිවෝත් ඒක පොන්්ටක තම ඔබ ලක්කුණු ලබෙන්නේ. ඇබ ඔබේ යම්කිසි ඉලක්කමින් අහනුවන්න දෙ වායුන් ආරමග පුතුවේ වායුන් පහක් නම් කරනකෝම පහක්ලවුවෝම් ප්‍රමාණෝත්. නමුත් ඔබට කිය නැත්තම් ආරම්භ පෘතිතුවේ වායුන් කොච්චරයිද කියලා කෙලි ප්‍ර්යක දෙන. රම්භග පපුතුව වායුගලයේ පැවති වවායු නම් කරන්නේ තුට අට දෙදනාමලියන්න්නුන් අට දෙනාටම ලකුණු ලබාදිරම්. එනිසාම මේ උදාසීන වායුගෝලය ඔක්සිහාරකවායගෝලයක් බවට පත් වන ඔක්සි හාරකයි කියන්න ඔක්සිජන් රහිත ෝ ඉතාම සුළු ප්‍රමාණයක් තමයි ඔක්සිජන් තිබුණේ ඇතරම මුල්ම වායගෝයේ ක්සිජන් තාම සුළු ප්‍රමාණයක් ස්වල්බ ප්‍රමාණයක් තමයි තිබුණේ ප්‍රබ ක්සි හාරක වයුගෝලයක් නිෙමේ තිබුණේ ආරම්බේදී. එනිසා උදාසීනවායුගෝලයේ ඔක්සි හාරගවායගෝලයක් වුණා මුල්ම වායගෝලයේ ක්සිජන් ස්වල් ප්‍රමාණයක් තමයි තිබ්බේ. දැ මේ අධික යමහල් ක්‍රියාකාරිත්වයකින් යුක්ත අධික උෂ්ණත්වයගෙන් යුක්ත පෘතුවිය පස්සෙ ක්‍රමාක්‍රමයෙන් සිල් වෙන්න පටන් ගත්තා. ක්‍රමක්‍රමයෙන් සිල් වුුණා ඇතනම දරුවුණේ මෙතැදි සිද්ද වුුණේ අධික වර්ෂාවක් පතිදවීම. අධික වර්ෂාවක් කියල මෙතැන්දි අදහස් කරන්නේ කාලාන්තරයක් තිස්සේ අකණ්ඩව වර්ෂාවක් පෘතුවයට ලැබෙන්ඩ ගත්තා. ඒ සමගම දධවෙච්චදේ තමයි අර ගිනියම් වෙච්ච ඒවගේ අධික ලෙස උනුසුම්වෙච්ච මේ පාශාන ගෝලය පෘතුවිය ක්‍රම ක්‍රමයයිෙන් සිසිල් වෙන්න ගත්තා මේ ලැබෙන වර්ෂාවත් එෙක් යනුව පෘතිපෘෂ්ටය සිල්වීමේදී ඒ ජලවාශ්ප ගනිී භවනය වෙලා සාගර සෑදුන ඇතනම් සාගර නිර්මාණය වුණේ මේ අධික වර්ෂාවට ලක්වීමත් සමඟ පෘතුවයේ තියන පහත්බිම් ජලයෙන් ස්තීර ලෙසයට වෙලා තමයි සාගර නිර්මාණ වනේ උස්බිම්ටික ඉතුරුණ අදබිම්ටි ලයෙන් මුළුමනින්ම ඇයට වෙලා සාගර නිර්මාණය වුණා දද පෘති විෘෂ්ටය සිල්වීමේද ජලවාශප ගී වනය වෙලා ඇතිවෙච්ච වර්ශාව නිසා සාගර නිර්මාණය වුණා ඒවගේම හයිඩ්‍රජන් වායුවෙන් කොටසක් අභ්‍යවකාශයට නිදහස් වෙලා තියෙනවා හයිටරජන් වලින් කොටසක් අභ්‍යවකාශයට නිදහස් වන එ නිදහස්ස වනේ හෙමීට නෙම ඉතා සීග්‍රවශය නිදහස් වනා තොරදැ මේ කොටසතුළ අපිට වැදගත්වෙන කරුණු කාරණටි මොද පෘතුවයේ ප්‍රථම වායුගෝලයේ මූලික වායුම් කාණ්ඩ අටක් අපිට නම් කරන්න පුුවන්. නයි්‍රජන් හයිට්‍රජන් ඇමෝනියා කාබන්ඩෝක්සයි් මීතේෙන් එවගේ හයිටරජන් සල්ෆයිඒවගේ නයිට්‍රජන් වල ඔක්සයිඩ සහ ජලවාශ්ප. දොට උදාසින වයගෝලයේ ඔක්සි හාරග වායගෝලයක් ලෙස තමයි තිබුණේ ල්ලවදයේදී ඔක්සිජන් ඉතාම සුළු ප්‍රමාණයක් තමයි තිබුණේ. ඉතාම සුළු ප්‍රමාණයක් ඊලන්ට පපුෘතුවිය ක්‍රමෙන් සිල්වීමේදී ජලවාශ්ප ගනිීබවනය වෙලා වර්ෂාව පතිත වෙලා සාග්‍ර නිර්මාණය වුණ පෘතිවයේ පහත්බිම් ජලයෙන් යටවීමත් සමඟ. ඒවගේම අභ්‍යවකාශයටතා සීග්‍ර වශයෙන් හයිට්‍රජන්වායුව නිදහස් වුණා. අභ්‍යවකාශයටතා සීග්‍ර වශයෙන් හයිටරජන්වායව නිදහස් වුණ. මෙිට මේ කාරනාටික ගැන හොඳ අවබෝධයක් තියෙන් ඕනේ විශේෂයෙන්ම ප්‍රථම වායුගෝලය නිර්මාණය වුණේ මදකදයාගැ ගිනිකඳු පිපිරීමෙන් නිහස්චවායෝුණනි මේ ගිනිකඳු පිපිරීම තමයි මේ වායුන් නිදහස් වුනේ. ඒවායුන් ගෙන් තමයි ප්‍රථමවායගෝලය නිර්මාණය වුණ දර ඒවාු ෝලයේ මෙන්න මේ වායු සංයුති අපිට දකිින් ලැබුණ ප්‍රධාන වායු අටක් මෙතන තියෙනවා ඔක්සින් ඉතතාම ස්ල්පයත් තමයිතිබුණේ නොගි යහකි තරම් කුඩාග සාගරන නිර්මාණය වුණේ වර්ෂාව පතිත වීමත් සමග ඒවගේම යිට්‍ර ජන්නවලින් කොටස අභ්‍යවකාශයට නිදහස් වනාව දරුණේ දැන් අපි ඊලන්ඩ කතා කරන ඉතාම වැදගත් කාරණාවක් මේ ජීවේ සම්භවයට අත්‍යවශ්‍ය වෙච්ච සරල අනු ඇතරම් සරල කාබනිිකනු සංස්ලේෂණයට හිත කර පාරිසරික තත්ත මනවාද කියන එක බලන් ජීවේ සම්බවයට අත්‍යවශ්‍ය වූ ජීවේ සම්බවයට අත්‍යවශ්‍ය වූ සරල කාබනිකනු සංස්ලේෂණයට හිතකර වෙච්ච පාරිසරික තත්වයන් මොවාද ඒ වකවානුයි මොනුවවාගේ පාරිසරිික තත්වන්න්න තිබුණේ මේ සරල කාබනිිකනු නිර්මාණයවීම සහ පෘතු වී මුොකද සරල කාබනිිකනු නිර්මාණයවීමත් සමඟ මයි සංකීන්න කාබනිිකනු නිර්මාණයවෙලා ජීවේ ඇතිව වුණ ගැන ඉදේ පාඩමේද මේ සාකච්චා විදිී කතාාවෙනවා මූලික තත්ත්වයන් කීපයක්තිේන මේ පරිසරික තත්ත්වයන් තමයි සරල කාබනිකනු නිර්මාණයට හේතුන එකක්මයි මේ ගිනිිකඳු පිපරීම නිසා පිටවෙච්ච තාපශක්තිය. ඒ ආප ශක්තිය අවශ වුණ සරල කාබනිකනු නිර්මාණය කරන. ගිනිකඳු පිපිරීම කියන පරිසර සංසිද්ධ වැදගත් වුණා. ඒවගේම අ කකුණු ගැීම නි ලිච් විද්‍යුත් ශක්තිය විද්‍යුත් විසරජන හරහා ලැිච් එකකුණු ගැසිම්ල දිලබච් විද්‍යත් ක්ති හේතුුණ. ඒ වගේම අධික පාර ජම්මුල කිරන අපිදන්න අපි කෙටියන් ගැන යව කරන අල්ට්‍රවල්් කියන යවිකිරණ මේවා අධි වශයෙන් පෘතුවයට පතිතවීමත් සමඟ ඒ විකිරණ ශක්තිය හේතුවක් වුණා හේතු සාධකයක් වුණා සරල කාබනිකනු නිර්මාණය වෙන්නඒවගේම ජලතාප මංකඩ විවර සහ ශාරීය මංකඩ විවර ගොඩක් දරුවන්ට මේක ටිකක් අලුත් වචන කීපයක් ජලතාප මංකඩ විවර ශාරිය මංකඩ විවර ලතාප මංගඩ විවර කියල දහස් කරනම පෘතුවී අභ්‍යන්තරයේ අධික උෂ්ණත්වයකින් පවතින ජලය ඒවා පෘතුවී අභ්‍යන්තන ඉඳලා ඉහළට මතු වෙන ස්ථාන. ඒ ස්ථාන වලදි තාප ශක්තියක් විශාල තාප ශක්තියක් මුදාහැරනවා. දැපි සාමාන්‍ය වවාහරේදි උනුද උල්පත් කියල කිය කොන්නො වගේ ස්ථාන එවැනි ස්ථාන ජලතාප මංගඩ විවර මේවා හරහා තාපශක්තියක් මිදහස් වෙනවා පෘතුවීයේ පෘෂ්ටේට මතුපෙනට නිදහස් වෙනවා ශාරිය මංගට කියනෙත් මේගේ මද ස්ථානවලදි ශාරයයක් විධ භාෂමික සංගටක අධික උෂණත්වයකට සහිත ශාරීය සංගටක නිදහස් වෙන ඒ ඇංවලදිත් ඒ තියෙන තාප ශක්තිය යොදාගන්න පුළුවන් එතකොට ප්‍රධාන වශයෙන්ම ගිනිකඳු පිපිරීම අකුණු ගැසීමඒවගේම අධික පාරජම් වූල විකිරණ ජලතාප මංකඩ විවරඒවගේම ශාරීය මංකඩ විවර මෙන මේ වගේ පාරිසරික තත්ත්වයන් නිසා ලැබිච්ච ශක්තිය උදවනාා සරල කාබනිකනු නිර්මාණය කරන්න සරල ආබනිිකානු හේතුවක් වුණා පෘතුවිය මත ජීවය මුල්වරට ආරම්භවීම සඳහා මේ තත්වයන් ටිග අපි විශේෂෙන් මතක තියාගන්න ඕනේ මේ තත්ත්වයන් පහත්තියනවා ගිනිකඳු පිපිරීම අකුණු ගැසීම අධික පාරජම්වුල විකිරණ ජලතාප මංකඩ විවර ශාරීය මංකඩ විවර මෙතියෙන දරු ජලතාප මංකඩ විවර ශාරීය මංකඩ විවර ගේ ස්ථානවලට අදාලව පෘ්‍රතුවයේ තියෙන විධ ස්ථානවල තබාගත්ත චායරූප දැවබට පේනවාම මේ පෘතුවී අභ්‍යන්තර ඉඳලා එන අර අධික උණුසුමක් සහිත ජලය නිසා එකුත්වන එතාප ශක්තියමික හුමාලයක් විදිහර අපි දකකි ලැබෙන දුමාරයක් විදිරට අපිට මෙතන දකින් ලැබෙනඩීම ජලතාපර මංකඩ විවර ශාරීය මංකඩ විවර තින් මේ වගෙන ඔබ තෞදුරටත් අන්තර්ජාලයේ පරිශීණයකරොත් විස්තර හොයාගන්න පුුව ූලික වශයෙන් මේ තත්ත්වයන් පහගෙන තමයි ඔබ තකතියා ගන්න ඕනේ මෙන්නේ පාරිසරික තත්ව පහ. තත්ත්ව පහත්තියනෝ. මේ තත්ව පහතමයි ඔබ මතකතතියාගන්න ඕනිේ මොකද මතක තියාගන්න ඕනේ ජීවේ සම්භවයට අත්‍යවශ්‍ය වන සරල කාබනිිකඩු නිර්මාණයවීම සඳහා හිතකර විච්ච පාරිසරික තත්ත්වය. ගිනිිකඳුපිපිරීම අකුණු ගැසීම මත්්‍යක පාඩංකරගම් ගිනිකඳුපිපිරීම අකුණු ගැසීම අධික පාර ජම්බුල විකිරණ එවගේම ජලතාප මංකඩ විවර වගේ ශාරීය මංකඩ විවර මේව හේතු වුණ මේ සරල කාබනිකනු සංස්ලේෂණය සඳහා. හරි එහෙමනං දරුවන අපි ඉළඟට යොහුවමු ඉළඟ කාරණාවට දැම සරල කාබනිිකනු සංස්ලේෂණයට පෘතුවයේ පැවති ඔක්සි හාරකවායගෝලයක් දායක වුණනා පෘතුවීයේ දිී බර ආරම්භ වායගෝලේ ඔක්සි හාරකවායගෝලයයක්ත් මේ සරල කාබිනිකනු සංස්ලේශණයට වැදගත් වුණ. සරලකාබනිකනු බහුවවයවී කරණයෙන් තමයි පෝටීන නිියව කලික් කම්ල නිියෂ්ටිකම්ල වගේ සංකීන්න කාබනිිකනු නැතම් මහානු නිර්මාණය වුණේ මේ සරලකාබනිකනු බහුවවයවී කරනේ ප්‍රෝටීන නිියුක්ලික් කම්ල වැනි මහානු ඇති වුණ. එවගේ සොවයම් ප්‍රතිවලිත වීමට හැකිනු මොනාද මේ සස්ොයම්ප්‍රතිවලිත වෙන්න පුළුවන් කියන තමන්ට තමන්ගේ පිටපතක් ද තමන්ට තමන්ගේම කොපියක් හදාගන්න පුළුවන් අනු නිර්මාණය වුණනා සොයම් ප්‍රතිලිත වී හැකි කාබනිකනු සෑදීම නිසා විය මත ජීවය සම්භවවීමට ඒක ලොකු දව්වක් වුණා තමන්ට තමන් වගේ පිටපතක් නිර්මාණය කරගන්න පුළුවන් අනු නිර්මාණයඋුහම එවැනි පිටපත් දස දහස් ගණනක් නිර්මාණය කරහම ඒක ජීවය සම්භවටත් හේතුවක් වෙලා තියෙන හරිතර මිත්‍ර මූලි කාර්ණනාටිට අප අවධානයමු කරමු සරලකාබනික අනු සංස්ලේෂණයට මේ පෘතුවයේ පැවති ඔක්සිහාරක වායුගෝලයක් දායක වුණා ඒවගේම සරල කාබනිිකා අනු ඉතා වැදගත් වචනයක් බහු අවයා වී කරණ බහවයවී කරනයෙන් මෙන මේ දේවල් නිර්මාණය වුණ මුණද පෝටීන නිියුක්ලික් කම්ල වගේ මහ අනු සෑදී තියෙනවා. එතොර මේ සොයම් ප්‍රතිවලිත විය හැකි කාබනිකනු ඇතරන සොයම් ප්‍රතිවලි විය හැකි කාබනිිකනුගේ අදහ කරන දරුණ නිියෂ්ටිකාම්ල මෙත මේ කියන නියෂ්ටිකම්ලගරන්නේ. මෙමගේ නියෂ්ටිකම්ල නිර්මාණයවීමත් එක්ක පෘතුවියමත ජීවය සම්භවවීමට හැකිියවස්ථාව ලැබුණ සොයම් ප්‍රතිවලිතවෙන්න පුුවන් කාබණනිකනු සෑදීමත් සමග ෘතුවිය මත ජීවය නිර්මාණය වීමට අවශ්‍ය හැකියාවටත්ත්වය නිර්මාණය වුණා.ත් දරුණේ දැන් අපි සාකච්ඡා කරන්නේ මේ පාඩමේ තවත් වැදගත්ම කොටසක්. එ තමයි ජෛවරසායනික පරිනාාමය මේකම එකෙක්ට හඳුන්නපුලන් ජයවරසායනි පරිනාාව වාදයහිෙලාි තිෙන්ටත් එන තව ටික්කින් දෙද මුොකද මේ ජයවරසායක පරිාමේද කියන්නේ. වර්තමානදී විද්‍යාෙන් ශවාස කරන්නේ ශවාස කරන අදහස් කරන මෙතැද විද්‍යානුකෝලව සාක්ෂි ැබිලා තියෙනවා අධින් වසර බිලියන තුනයි දශම පහකට කලින් තමයි පෘතිවයේ මුල්ම ජීවයා ජීවය නිර්මාණය වනේ කියලා. මුල්ම ජීවය විදිර සලගන්න දරුවනේ ශුද්්‍ර ජීවය. හරි ඉතාම සර ශුද් ජීවිෙක තමයි මුල්මජීවිය කියළ සලකන්න. ත ඒ ජීවිියගේ පොසිල අධින් වසර බිලියන තුනයි දශම පහකට පමණ පැරණි බවටයි විශවාස කරන්න බලට ආදි පෘතුවිය මත ජීවය සම්භවය පිළිබඳ රිජු සාක්ෂි රජු සාක්ෂගේ අදහස් කරන කෙලින්ම කෙලින්ම කියවෙනවා. අදින් අවුරුදු බිලියන තුනයි දශම පහකට පෙර මෙතැන් මතක තියාගන්න ඕන මලියනෙමි බිලියන. මෙ පට්ලෝ ගන්නපා. අදින් වසර බිලියන තුනයි දශම පහකට පෙර පෘතුවිය මත වාසයකරපු ශුද්ධ ජීවී පොසිල් ඇසුරෙන් තමයි පෘතුවිය ජීවය ගැන මුල්ම වරට අපිට විද්‍යානින්මිසිින් කියලා තියෙන්න්නේ විශ්වාස කරන්නේ. මුල්ම ජීව සයිලේ පිළිබඳව සාක්ෂි සපලතියෙන්න්නට හේතුවෙච් විෂයන් කීපයයක්ත්තියෙනවා. එතමයි රසායන විද්‍යාව භූගර්භ විද්‍යාව බෞතික විද්‍යාව. මේමගේ විෂයන් වලට විශේෂත්‍රවලට අදාලව කරපු විධ නිරීක්ෂණ ඇසුරෙන් තමයි විධ පරීක්ෂ ඇසුරෙන් තමයි මේ නිගමන පොලට එලිලාතියන්න විද්‍යාන. තර ප්‍රථම ජීවි සයිලේ පිළිබඳව සාක්ෂි සපයන්න ඒතුසාදක ලබිලතියන නිරක්ෂණ සහ පරික්ෂණ පදනම් වෙච්ච විෂයන් තමයි රසසායන විද්‍යාව කමස්ත්‍රිකයන විශය භූගර්භ විද්‍යාව සහ ෆිසික්සම් බෞතික විද්‍යාව මේ වගේ විශේෂත්‍රියන් වල නිරක්ෂණ පරීක්ෂණ දායක වුණා ප්‍රථම ජීවී සයිලය අනාවරණය කරගන්න. ජයිව රසායනික පරිනාමවාදය බිහිවුණේ. පෘතු වයේ මුල්කාලයේ සිදුවෙච්ච රසායනිික බෞතික ක්‍රියාවලි පදනම් කරගත්ත කල්පි තාශ්‍රිතව. කතාරන්නයනවා ඒළඟට වැදගත්දය ජයිවරසායනිික පරිනාාමවාදේ. මේක බිහිව වුණේ පෘතුවිය මුල් කාල දි සිදධ වෙච්ච විද රසායනිික බෞතික ක්‍රියාවලි හේතුයින් එව පදනම් කරගත්ත කල්පිතාශ්‍රතව දමයි ජයිවරසායනික පරිනාාමවාදේ ගොඩ්නගලත. දැමනම් මේ කාරණාවල සාරාංශයකට අපි උමයෙමු ආද පෘතුවිය මත ජීව සම්බවය වූ බවට මුල්වරට සාක්ෂිසපේටන අදින් වසර බිලියන තුනයිදශම පහකට පෙර වත් වුණනායයි සැලකෙන ශුද්‍ර ජීවී පොසිල වලින් මුල්ම ජී සයිලය පිළිබඳව සාක්ෂි සපේන විෂයන් කීපයක්ම දේෙනම් රසායන විද්‍යාව භූගර්භ විද්‍යාව එවගේම භෞතික විද්‍යාව මේ විෂයන් ඇති මේ විශේෂත්‍රලදී විධ විද්‍යානීින් සිදු කරපු පරීක්ෂණඒවගේම විවිධ නිරීක්ෂණ පදනම් කරගෙන තමයි මේ දේවල් හොයාගෙන සනාත කරගෙන තින් ො යිව රසායනික පරිනාාමවාදේ කියලා වාදයක් තියෙනො මේක බිහි වූුණේ පෘතුවේ මුල්කාල සිද්ධවෙච්ච විධ රසායනික භෞතික ක්‍රියාවලි පදනම් කරගෙන විද්‍යානයෙන් ගොඩ නඟපු කල්පිතා ආශ්‍රිතවයි. තුොර මෙදනි තවත් අපි වැදගත්ම කාරණාවක් කිර මෙ මේ සටහන් කරන්න ඕන අවුරුදු බිලියන තුනයි දශම පහකට කලින් තබයි මුල්ම සුද්‍රජීවී පොසිල ලැබිල තියෙන්ෙන අපට ඔවන් ජීවත් වනා කියල සලගන්න තොට ප්‍රථම ජීවි සල්ල ගැ සාක්ෂි සපයන විෂයන් ැවතත් ම මතක් කරන්න රසායන විද්‍යාව භූගර්භ විද්‍යාාව බෞති විද්‍යාවම විශයන් අස්්‍රතෝ කරපු පරීක්ෂණ නික්ෂ ැතුරී තමයි මේ දවල් හොයාගෙන තිෙන්නේ. අපිටන්නම් දැන් ජෛවරසානික පරිනාාමවාදය පිළිබඳව කරුණ සාකච්ඡා කරණයට පුළුව අපියම් ජයිවරසානික පරිනාාවට නැත්ත පරිනාමවාදේටනුව ම සයිලයේ බිහිවීම ප්‍රධාන පියවර හතරක අනුක්‍රමින්ෙන් අනුක්‍රමගෙන් අනුපි වලින් සිද්ධවෙලා තියෙනවා. ඉතා වැදගත් ප්‍රථම සයිලයේ ිහිවීම ප්‍රධාන පීවර හතරක අනුක්‍රමයෙන් තමයි සිද්ධ වෙලා තිී ප්‍රථම සයිලේ කොහොමද බිහිවුණේ කියලා මේ ජෛවරසායනික පරිනාමයට අදාලව අපි දැන් පැහැදිලි කරන්න යන්නේ. දැන් ආදි පෘතිවීයේ පැවති වාල්ගෝලයේ ස්වභාවේ ආදි පෘතුවයේ පැවති වාල්ගෝලයේ සභාවයේ මගින් අකාභනික අනුවලින් අකාභනික අනුවලින් ඇමයි නෝවාම්ල ්‍රජනීය බස්මුවගේ කුඩාකාබනික අනුවල අජයිව සංස්ලේෂණයට පහසුගන් සැලසුනා බලන් මේ කියන කතාව මෙතැමදි මෙ මේ කරුණුටික හොඳර බලන්දරු අකාභනිික අනුවලින් ඇමයිනෝ අම්ල නෛත්‍රජනීය බශ්ම වැනි කුඩාකාබනිික අනුවල අජයිව සංස්ලේෂණය මොකදද මේ අජයිව සංස්ලේෂණය කියන්නේ අජයිව සංස්ලේෂණය කියන්නේ ජීවියකුගේ උදව්වකින් ුගේ සහයෝගයකින් තොරව නිෂ්පාදනයක් වෙන මනං එක අජයිව සංස්ලේෂණය දැන් ජයිව සංන්ස්ලේෂණයක් කියැන ජීවිියකුගේ දායකත්වයක් ඒ නිෂ්පාදනය සඳහ තියනවා ජයිව සන්ස්ලේෂණය අජයිව සංන්ස්ලේෂණය කියන්නේ ජීවික්ග තොරව ජීවිය ඇතරම හිටිය නැහැන දෙැ පලමනි ජීවය ිවීම ගැන මේ කියන්නේ එතකොට අජයිව සංස්ලේෂණයක් සිද්ධ වනාා කැන ජීවියකුගේ දායකත්වයකින් තොරව යම්කි සංන්ස්ලේෂනයක් ව නා දෙ මෙතැන් ුණේ කොම උනේ අකාභනික අනුවලි ඇමයි නෝම්ල නෛත්‍රජනීය බස්මෝගේ කුඩාකාබනිිකනු නිර්මාණය වනේ සරල කුඩාකාබනික අනු. මයි නොම්ල පිදන්න ප්‍රටීන නිි්පාදනය කිරීම මූලි තරුම් එකගේ නෛට්‍රජීය බශ්ම ඕන වෙනවා මිය ෂ්ිකම්ල නිර්මාණය කන ොද නටජනී බෂම නවා නියුපලියෝ ටයිඩ්ලට වක්ලියෝටයි රශියක් බහුවවය වීකරණය වුණනත් තමයි මියෂ්ටිගම්ල නිර්මාණය වෙන්. එතකොට කෞද පහසුකම් සැලසුයි පහසුම් සැසුවේ දරුවනේ ආදිි පෘතුවයේ පැවති වායුගෝලයේ ස්වභාවය. එකල පෘතුවයේ තිබ්බ වායුගෝලයේ ස්වභාවයෙන් තමයි පහසුකම් සැලැස්සුවේ මොනාටද අකාභනික අනුවලින් ඇමයි නෝවම්ල නෛට්‍රජනීයේ බශ්ම වැනි කුඩා සරල කාබනිිකනු අජයිව ලෙස සංස්ලේෂණය වීමට හරිම ලේසි එන පළවිනි කරුණ මාත එක්කමගේ දරු පාඩන් කරග ආදිි පෘතිවයේ පැවති වායුගෝලයේ සවභාවය මගින් දි පෘතිීයේ තිබ වායු ෝලයේ තිබ තත්වය ස්වභාව මගේ මොකද සිද්ධ කරේ එගුලන් ඒ තත්ත්වයඒ ස්වභාවය පහසුකමක් සැලැස්සවා කාටද අකාභනික අනුවලින් ඇමයි නෝම්ල ඒ වගේම නෛට්‍රජනීයේ බස්මුවගේ කුඩාසරලකාභනිි අනු අජයිව ලෙස සංස්ලේෂණයට පහසුකම් සැලසුව උදව් කර කවදු දෞ්කරේ ආධි පෘතුවයේ පැවති අර ඔක්සි හාරක වායගෝලය ඊළඟ මොකද වුණේ දරුවනේ මේ හැදිච්ච නිර්මාණය වෙච්ච ඉතා සරල කුඩා කාබනිික අනු එකිනෙකාට එකිනෙකාට එක් එකතු වෙන්න පටන් ගත්තා. ඒකකා අනු බහු අවය වී කරණය වුණ කිය පිළිමි ලස්සට කියන්න පුළුවන්. එදර මේ කුඩාකාබනිික අනු බහු අවය වී කරණය වෙලා විශාල මහ අනු නිර්මාණය වුණ. ඉහත දැක්කු කුඩා කාබනික අනු බහු අවයවී කරණය වීම මගින්. කාබනික, මහ අනු නිෂ්පාදනය වුණ කාබනික මහානු හැදුනා උදාහරණයක් කියනන මෙ ඇමයි නෝ අම්ල එන් සංක්‍යාවක් බහු අවයවී කරනේ වෙලා ප්‍රටීන නිෂ්පාදනය වන අපි දැන ප්‍රටීන කියන්නේ ජයිව මහානුවක් ජෛව මහානු මේ පෝටීන ගැන ජයිව මහානු එතුර නෛටත්‍රජනීය බස්්ම සීනි පොස් පේට දැපි දන්න ඒ තුන්න්න නෑ එක තුහම හැෙන දේම ගද දරු මේ තුන්ද නෑ එක තුහම හැදින නිියක්ලියෝටයිඩ් එක ම ලියන්නක්කු ඇට ලියෝටයි ේ නිියවක්ලියෝටයිඩ සංඛ්‍යාවක් බහු අවය වී කරනේ වෙලා හැදැෙන්න්නෙම නොවද නියක්ලික් කම්ල දමේ නියුකලික් කම්මලලට තමයි ඔබපදන්න දන්නේ ආරන්නේ අයිති වෙන්නේ අපි දන්න නව කලි කම්ල කියන්නේ පැහැදිලිවම ජයිවමහානු ජයිවමහානු තොට ඇමයිනුව අම්ල විශාල සංක්‍යාවක්මට ලක් හරිට කිය ැ අපි නිශ්ිතවන් සබි ාන එඒ සං්‍යයාවක් කිය යිනවාම්ල එෙන් සංකයාවක් බහවාවය වී කරනය වෙලා පෝටීන හැදනා නෛටරජනීය බෂ්ම සීණි මෙතැඳ මේ සීණි කියල අදහස් කරන්නේ කාබන් පහය පෙන්ටෝස සණි ඒවගේම පොස්පේට් මේ සිල්ලට මතමයි ේසියල්ම මෙතොට ගැ නිවක්ලියෝටයිඩ කිය ොර නිුක්ලියෝටයිඩ බහෝවයව වීරනය වෙලා නිියවක්ලික් කම්න නිර්මාණය වුණා දොර දෙවැනි කාරණාවෙන් කියන්නේ දෙවනි පියවරෙන් කියන්නේ කුඩා සරල කාබනිකානු බහවය වී කරනය වීමෙන් කාබනික මහනු නිර්මාණය වුණ දැ රණ හතරෙන් දෙකක් අපි දන්නවා ද මේ දෙක සාරංශී ගත කරම් මාත්ත එක්ක මගේ දරෝටික මේක බලන ගමක් මේ පාඩම හොඳින් ශ්‍රණය කරන ගමන් මේටික මතකයට ඇතුල් කරගන්න ඕනේ හරි ආදිි පෘතුවීයේ පැවති වායුගෝලයේ ස්වභාවේ මගින් ආදි පෘතුවයේ පැවති වායගෝලයේ ස්ොභාවය මගින් අකාභනික කුඩා අකාභනිික අනුවලින් ඇමයි නෝවම්ල ඒවගේම නෛත්‍ර ජනීය බස්මවැනි කුඩා සරල කාබනික අනු ජයිව සංස්ලේෂණයට පහසුකම් සැලසුනා. ඒ නිර්මාණයවෙච්ච කුඩා සරල කාබනිිකනු බහු අවයවී කරණය වෙලා. විශාල ජයිව මහානු නැත්තං කාබනික මහානු නිෂ්පාදනය වුණා. එම කියලා අපි නතර වෙනි නෑ අපි ඒක ඔප්පු කරන්න උදාහරණ දෙකක් දෙනවා සමීකරන දෙකක්. ඇමයි නෝවම්ල රාශියක් බහු අයවී කරණයෙන් ප්‍රටීන නිෂ්පාදනය වීමත් නයිටජනීය බශ්ම පෙන්ටෝස සීනි පේට කාන්නන්නේ තුනම එක තුරහමකට කියන්නේ නික්ලියෝටයිඩ කියල නිියක්ලියෝටයිඩ බහව වය වී කරනෙන් මෙෂ්ටිකම්ල ඇත්ත නිියක්ලික් ඇසි දRරන්නේ මේවා සෑදීමත් අපිට උදාහරණ විදියට උදාරණ වශයෙන් ගන්න පුළුවන් පැහැදිලි එමනම් කාරණා දෙක හරි ඉතා ඉක්මනින් සීග්‍රෙන් මතක් කරගම ආධි පපුෘතිවේ පැවිදි වල්ගෝලයේ ස්ොභාවේ මගේ බිකනුවලින් ඇමයි නවාම්මල ඒවා වගේ නෛට්‍රජනීය බශ්මවාගේ උඩා සරල කාබිකනු සංස්ලේෂණයට අජයිව සංස්ලේෂණයට පහසුගම් සැලසුනා මේ කුඩා සරල කාබනිකානු බහ අවයවී කරණයෙන් කාබනික මහනු නිෂ්පාදනය වුණා පළවෙනි පියවර දෙක දැන් ඔය දරුවන් සියලු දෙනාටම පාඩක් ඇති කියලමං විශ්වාස කරනවා. මාත්ත එක්ක පාඩන් කරන්න තොට මේ පාඩම නරම කාලසිීමම අතුලද ඔබට මේ ඉතාම හොඳින් මතක තියාගන්න පුළුව ආයිමත් පොතක් බලන්න අශ්‍යවෙන්නේ නෑ හොඳට පාඩන් කරන්න පුළුව කාරි දැන්ම යනවා ඊරංඟ කාරණාවලට. දැන්දරුුණ අපි මේ පියවර හතරේ පියවර දෙකක් ඉතාම හොඳින් පාඩංකර ගෙන තියෙන නිසා මගේ දරුවන්ට පුළුවන් මාත්තක එකතු වෙලා තුන්වෙනි හතරවෙනි පියවරවල් ඉතාම හොඳින් තේරුම් අරක් එක අපේ ගැඹු මතකයටට යමු කරගර අපි මේ පාඩංකරවන්නේ ගිරාපෝතකයන් වගේ කටපාඩමක් නෙමේ විශෂයකරුණු හරියට පැහැදිලි කරල් අවබෝධයෙන් මතක තා ගැනීම තමයි මගේ දරුවන්ගේ කාර්ය භාරය වෙන්නේ තියනිසා අපි මේටික ඉතම හොඳින් තේරුම් අරන් අපේ ගැමුරු මත ෙට ඔවු දර මේ කවදාවත් අමතක වෙන්නේ නෑ විභාගයේදී අවශ්‍ය වෙලාවට මේ කරුණු සියල නැවතඔබට එළියට ගන්න පුළුවන් හරි එමන තුන්වෙනි කාරණාව කාබනික මහානු පටල තුළ ඇසිරීමෙන් නිර්මාණය වනාා විශේෂ සයිලයක් අපේ ඉතිහාසේ වෙනස් කරන සයිලය එතමයි ටරක් සයිලය ජීවයේ ඉතිහාසේ වෙනස් කරන මුල්ම සයිලේ දර්ම මේ කාබණික මහානු අ නිර්මාණය වෙච්ච ප්‍රෝටීන නිියවක්ලික්කම්ල වගේ කාබනිික් මහානු ඒ වටේට පටල නිර්මාණය වුණ නැත්තන් ඒ පටල ඇතුල්ට ගොන වුණ ඇතුළත්වන. ඇතුළත්වීමෙන් නිර්මාණය වෙච්ච සයිලේ තමයි පක්සයිලේ කියන්න කාබනික මහානු පටල තුළ ඇසිරීමෙන් ප්‍රාක්සයිලේ බිහි වුණ පක්සයිලේ නිර්මාණය වුුණා මුල්ම සයිලේ හඳුන් වන්නේ ප්‍රාක් සයිල්ලේ කියල දැම ප්‍රක්සයිල්ලයකෙරි පැහැදිවම ුද්‍රජීවිී සයිලයක් බව මතුව්‍රතියා ගන්න ඕොන. ඊළඟට අ නිවකලික් අම්ලවලට සොයම් ප්‍රතිවලිතවීමේ හැකියාව ලැබීමත් එක්. නවලික් අම් සොයම් ප්‍රතිවලිත වීමේ හැකියාව අත්කර ගැනීම නිසා. සයිලවලට ප්‍රවේනි ගතවීමේ හැකියාවක් ලැබුණා. පරම්පරාවෙන් පරම්පරාවට ගති ලක්ෂණ යවන්න හැකාවක් ලබුණ නවුකලික් අම්ලවලට ලබිච් මේ සොයම්ප්‍රතිවලිත හැකියාව නිසා. එමනම් හතරවැනි කාරණාව ක්ලිකම්ල සොයම් ප්‍රතිවලි වීමේ හැකියාව අත්පත්රගත්ත? ඒ හැකියාව කිසිමානිත් අනුවකට නෑ ස්වන් ප්‍රතිවලිත වීම හැකියාව ප්‍රෝටීනවලට නෑ දරු. එක ලිපිඩවලට නෑ එක කාබෝ හයිඩරේටවලට නෑස්වම් ප්‍රතිවලිත වීම හැකියාව දරන එක කාණ්ඩය නිියෂ්ටිකම්ල පමණ. තුට ඒ අයට ලැිච්ච මේ හැකියාව නිසා සයිලන් සයිලේට ප්‍රවේනිගතවීමේ හැකියාවක් අත්පත් කරගත්ත සයිලවලට ප්‍රවේනි ගතවීම හැකියාව ලැබුණ. ලික් ස ්‍රතිවල වීමේ හැකියාව අත්කර ගැනීම සමඟ සයිලවලට ඒවා ප්‍රවේනි ගතකිවීමේ හැකියාවක් ලැබුණ කරි දැඟහෙමන අපි කාරණා හතරම සාකච්ඡා කරලි වරයි කාරණා හතරම අතක්කරම් පලවිනිග තමයි ආදිි පෘතිවයේ පැවති වාල්ගෝලයේ ස්ොභාවේ මගින් අකාබනිි අනුවලින් ඇමයි නෝම්ල නෛට්‍රජනීය බශ්මවැනි කුඩා සරල කාබනිකනු අජයිව සංස්ලේෂණයට පහසුගම් සැලසුණන් ඒ කුඩා කාබනි අනු බහවයවී කරනයවීමෙන්. එ සරල කාබනිකනු බහවවයවී කරනයවීමෙන් කාබනික මහහාු නිර්මාණය වු උදදාහරනක් වශෙන් මයිනුම්ල බහවයවී කරනෙන් ප්‍රටීන නි්පාදනයවුණ. ෛට්‍රජන ශ්ම සීනිසාහොස්පේට් කාඩ්ඩ එකතු වෙලා එකගන නියවක්ලියෝටයිඩ නිර්මාණය වෙලා ඒව බහවය වී කරන වෙලා නි්‍යෂ්ටිගල නිර්මාණය වුණ. ඉල්ළඟට මේ නිර්මාණයවෙච්ච කාබනිික මහානු පටල තුළ ඇසිරීමෙන් මුල්වරට ප්‍රක් සයිල බිහිවුණ. මෙ නිර්මාණ ච්ච කාබණික මහනු පටල තුළ ඇසිරීමෙන් නිර්මාණය වුණාද ප්‍රාක්සයිල නිර්වාණය වුුණා.ඒවගේ අවසාන කාරණාව නිවකලික් කම්ලවලට සොයම් ප්‍රතිපලිත වීමේ හැකියාවත්කර ගැනීම නිසා නියුක්ලික් කම්ල සොයම් ප්‍රතිවලිත වීමේ හැකියාව අක්කර ගැනීම නිසා සයිලවලට ප්‍රවේනි ගතවීමේ හැකියාවක් ලැබුණ. සයිලවලට ප්‍රේනි ගතවීම හැකියාව පරම්පරාාවට මේ තොරතුරුටික ගෙනියන්න හැකියාවක් ලැබුණ. එමනම් දරුවනේ ජයිවරසායනික පරිනාමය පිළිබඳව තියෙන මූලික කාරණසිියල්ලම අපි සාකච්ඡා කල් අවස. යිවරසයනික පරිණාමවාදට දාළ කාරණසිියල්ලම සාකච්ඡා කර අවසන් වෙනවා යනුව හරි දැන් පරාක්සයිලයේ බිහිවීම ගැන අපි තවදුරටත් ගැඹුරෙන් සාකච්ඡා කරම අමාරුනෑ හරිම සරල කාරණාව ගැත්මයිති ප්‍රාක්සයිලයේ බිහිවීම අපේ ඊළඟට අපි කතා කරන වැදගත්ම මාතෘකාව දැන් කාබනික අනුවලින් සමන්විත ද්‍රාවණයක් විදිහට තමයි ආදි සාගරයේ නිර්මාණය වනේ දැ අපි දන්නවනේ සාගරයේ හැදිච්චවිද ජලය ගනී භවනය වෙලා වර්ෂාව පතිත වෙලා පහත්බිම් පෘතුවයේ පැවති පහත්බිම් මුළමනින්ම ජයෙන්යට වෙලා තමයි සාගරය නිර්මාණය වුුණේ මේ සාගරය තුළ තමයි මුලින්ම කාබනිිකනු එකතුවෙන්න පටන්ගත්තේ. ඔය කාබනිිකනු රාශියක් පටල තුළ ඇසිරිලා ප්‍රක්සයිල නිර්මාණය වුනේ සාගරය තුළ ජීවේ ඇත්තරම දරුණ නිර්මාණය වුණේ මේ භෞමි පරිසය තුළ නෙේ මුල්වරට පෘතුවයේ ජීවේ නිර්මාණය වුණේ ගැඹු සාගරය තුළ අපේ මේ මුහුදුවල. එතොට වද මෙතදි සිද්ධ වනේ. කාබනික අනුවලින් සමන්විත ද්‍රාවනයක්. විදිහට ආධිසාගරයේ පැවතුුණා. මේ අපිට උපමා කරන්න පුළුවන් සමාන කරන්න පුළුව මේ හරිට සුප් එකකට සුප් එකනැත් අපිකෙන සූපේ කියල. ආධිකාලින සාගරයේ නිසා එකට ආධි සූපය කියනවා. සුප්ප එකත් ගොඩා දේවල් අන්තර්ගත වෙනවානිේ එලවළු වර්ග රාශියක් අන්තර්ගත වෙනවානි. කාබනික අනු. ගණනාවක එකතුවක් තමයි කාබනිිකනු ගණනාවක සාරය තමයි සුප්ප එකක්ය තුළි තිෙන් සාගරිත්තේ වගේ තමයි සාගරය තුළත් කාබනිකනු රාශියක් අඩංගුණ තුළ ඉිග සාගරයත් ආදිි සූපයයක් කියල හඳුන්වන්න පුළුව බල කාබනිික අනුවලින් සමන්විත ද්‍රාවනයක් විදිහට ආධි සාගරය පැවතුනා ඒ හින්ඩ එය ආදි සූපය කියලා නම් කර ආදි සූපය ඇති ආදිි සූපය කාභනිි අනුවලින් සංන්විත ද්‍රාවණයක් ලෙස ආධිසාගරය පැවතුනා ඒහින්දා ඒකට ආදිි සූපය කියලා කිව්වා එතකොට ආධිසූපයෙන් තමයි ජීවය බිහිවන්නට ඇතැයි කියලා මතයක් ඉදිරිපත් කරා එතරා විද්‍යානය ජීවවිද්‍යානයෙන් එතුමගේ නම තමයි JBS හැල්ඩන් කටියෙන් එතුමාව හැල්ඩේන් කියල හමුඳන් වවා JBS හැල්ඩන් ආදිිසූපයෙන් ජීවය බහිවන්නට ඇතැ යන මතය හැල්ඩේන් විසින් යෝජනා කර ආදි සූපෙන් තමයි ජීවේ බිහිවෙන්නට ඕන කියලා හැල්ඩේන් යෝජනා කරා. එතොළ දරුවනේ, මෑතකාලේ ගිනිකඳු ආශ්‍රිතව ඒවගේම ශාරීය මංකඩ විවරාපි කතා කළේ ගිනිකඳු සහ මේ ශාරී මංකඩ විවරාශ්්‍රිතව සිදුකරපු විද පරීක්ෂණ මගින්. සිදුකරපු අධ්‍යන මගින් කාබනිිකානු අජයිව සංස්ලේෂණය විය හැකි බව පෙන්වාදීලා තියනවා. ඉතා වැදගත් කාරණාව. මෑතකාලෙ කරපු ගිනිකඳු ඒ වගේම, ශාරීය මංකඩ විවර් මේ වගේ ස්ථානාශවිතව කරපු යම්යම් අධ්‍යනයන් නිසා. කාබනිිකානු අජයිවලෙස සංස්ලේෂණය විය හැකි බව පෙන්වාදීල තියන සාක්ෂි සාදක ලබෙලා තියනවා කාබනිකානු ජීවියක්ගි උදව්වකින් තොරව අජයිව ලෙස සංස්ලේෂණය වෙන්න පුළුවන්. කොහෙන්ද මේවට සාක්ෂි සපයන් මෑතකාලෙ කරපු ගිනිිකඳු වාශ්‍රිත පර්ේෂණවලදී අධ්‍යනයන් වලදි. ශාරීිය මංකඩ විවරාශිතව කරපු අධ්‍යනයන් වලද කාබනිකානු නිර්මාණය වෙන්න පුුවන් අජයි වලෙස කියලා හොයාගෙන තියෙනු. ඒ විතරක් නෙමේ පුතුවයට කාබණකනු වෙන තැනකින් ලැබෙන්ඩ පුුවන් වෙන තැන තිය කාණනිකන පෘතුවයට ලැබෙන්් බැරිදි පුුවන් කොහොම ල්පාත වල දැන් වසරේ විශේෂෙන්ම ශ්‍රී ලංකාවට අදාළ වන නොම්බර් කාලේදි නොම්බර් මැද සහග කාලදි විශාල උල්කාපාත වර්ෂාවන් අපට දක්කින්න පුුව. ඔබ ආත්‍රියහස නිරක්ෂණ කර නොම්බර් මසේදවිතර දකින්න පුළුවන් උල්කාාපාත වර්ශාවන්. ෑම ර්ශයකමි දකින්න පුලුව. ඒවගේ අකණ්ඩව පෘතුවිය මත්තට විධ කාලකව අනුවල්දි ලබිච්ච ල්කාපාත වැටීමම් නිල්. ඒ ල්කාපාත හරහා විධ ග්‍රහවස්තුවලින් සෞරක් ග්‍රහමණ්ඩලේ ඉන්න විධ ග්‍රහවස්තුුවලින් ග්‍රහක වලල්ලින් විවිධ කාබනිකනු පෘතුවියට එන්නට ඉඩම් තියනවා. දැ අදටත් ඒව නෝ ඒ දිහටම විධ කාබනිකනු එකතුවනවා ති ඒවිිය පෘතුවයට කාබිනික සංයෝග ලැබුණ කියලා මතයයක් අපට ඉදිරි ප කර ලො විද්‍යන ූල සාක්ෂතිය. යනුව කාබිකනු පෘතුවියට සපේන ලද තවත් ප්‍රභවයක් තවත් ආකාරයක් වන්නේ උල්කාපාත කියල පිට හඳුන්වන්න පුළුව තැන් පෘතුවයට කාබනික අනු ලැිච්චවිදිිය එකක් තමයි ගිනිකඳු සහ ශාරය මංකට විවර පිළිබඳව මෑතක දි කරපු අද්‍යනවලින් හෙළිවුනාා කාබනිිකනු වලට අජයිවලෙස සංස්ලේෂණය වෙන්න පුළුවන් කියලා. ඒ වගේම පෘතුවීයට කාාබනිකනු වෙන තැකින් ලබන්න පුළුව හොඳ මුදාහනෙතම ල්කාපාතහර තර කාබිනිකනු පෘතුවයට සපයන තව ප්‍රභවඇත්තම උල්කාපාත එතෝොරත් ලැබෙනවා ඊළඟට ඉතා වැදගත් කරුණ ලිපිඩවලින් වට වූ ආශයකා තුළට ආරයෙන්නේ ගොනුවීමෙන් ප්‍රක් සයිලය බිහි වුණන මෙන්න ප්‍රාක් සයිල බිහි වෙච්ච දී ලිපිඩවලින් වට වූ ආශයිකා තුළට ආයෙන්නේ ගොනුුවීමෙන් පරාක් සයිලේ බිහිවී ඇතු එතෝට දැන් මෙතන මේ ආශයිකා නිර්මාණය කල්ලා තියන පටලේ හැදන්න මුණාවලින්ද ලිපිඩවලින් ලිපිඩ ලිපිඩවලින් නිර්මාණය වෙච්ච පටලේ තමයි මේ තියන්නේ තර මේක ඇතුළට ගොුණ වෙලා තියනම නවාද ආර්යෙන්නේ ආරයෙන්නේ ඇතුළත් වෙලා තින්. ආර්යෙන්නේ ලිපිඩවලින් වටවෙච්ච ආශයිකාතුට ඇතුළ වෙලා තිනවා ගොුණ වෙලා තිය නවා එතකොට නිර්මාණය වෙච්ච මේ සමස්ත වවූහයට තමයි දරුණේ කියන්නේ පරාක් සයිලය කියලා පරාක්සයිලය පැහැදිවිද. ලිපිඩවලින් වටවෙච්ච ආශයිකා තුළට ආ මේ වර්තමයි ආශයකා කියෙන් මේ ආශකා වටවෙලා තියනෙ ලිපිඩවලින් ලිපිඩවලින් වටවෙච් ආශයිකා ඇතුළට ආරෙන්නේ අන්තර්ගත වෙලා ආරයෙන්නේ ගොන වෙලා තුොට සම්ස්ද වියහ හඳුන්වන්න මමුගක් කියලද ප්‍රාක්සයිලේ කියලා ඔන්න වර්තමාන විද්‍යායින් ප්‍රක්සයිලේ ගැන දක්වන්න වෙන්න මේ වගේ අදහසක්. ලිපිඩවලින් වටවෙච්ච ආශයිකා තුළට ලිපිඩමය ආවරණ වලින් වටවෙච් ආශයකා තුළට ආරෙන්නේ ගොනුවීමෙන් තමයි ප්‍රක්ෂයිලෙ නිර්මාණය වනා කියලා සලකන් රන්නේ ගොනුවීමේ ඩන්නේ නෙ මේේ හොින් මදකදයාගෙන ආරෙන්නේ ගොුණුවෙලා තමයි පරක්සයිලේ නිර්මාණය වෙලා තින් ලිපිඩවලින් වට වූ ආශයකා තුළට ති මේ අදරත් පිළිගරන්න පුළුවන් මොකද අදරත් ප්‍රලාස්ව පටලේ හදනකොට පලාාසුපඩ්ලේ ප්‍රධහන සංගටගයක්ත් තමයි පස් පොලිපිට කියන් ලිපිඩවලින් ප්ලාසපඩලේ නිර්මාණය වෙනවාහල්. දරුණේ ප්‍රාක්සයිලේ බිහිවීම සම්බන්ධව සාකච්ඡාකර වූ කාරණාවලින් තව කාරණා කීපයක් තියනවා මූලි කාරණාවලින් අපිට ගන්න තියෙන අදහසමකක්ද පලවෙනිමදේ කාබනික අනුවලින් සමන්විිත ද්‍රාවනයක් ලෙස ආධි සාගරය පැවතුනම් එක එන්සා හඳුන්වනවා ආදිි සූපය කියලා. යනුව සාගරය තුළ තමයි මුල්ම ජීවේ බිවන්නට ඇතැයි කියලා විශ්වාස කරන්න විද්‍යාඥින් විශේෂම මේ මත ආදි සූපයෙන් ජීවේ බිහි වන්නට ඇතැයි කියන මතේ දර පලමු කෙනා තමයි මුල්ම කෙනා තමයි හැල්ඩේන් කිය විද්‍යාඥ . හැල්ඩේන් තුොර එතුමා තමයි මේ මතේ යෝජනා කරේ ආධි සූපයන් GB වන්නට ඇත්තයි කියලා. මෑතකාලේ ගිනිකන්ු ආශ්‍රිතව ඒවගේම ශාරීිය මංකඩ විියෝරාශවිිතව කරපු පරීක්ෂණවලින් අධ්‍යනවලින් හෙළිවෙලාතිෙනවා කාබනිකනු අජයිවලෙස සංස්ලේශණය වෙනවා කියලා කාබනිකනු අජයිවලෙ සංස්ලේෂණය කරන්න පුළුවන් කියලා. ඒවගේ ආාිකනු පෘ්‍රතුවියට ලැබච් තවක්‍රමයක් තමයි ප්‍රවයක්තමයි උල්පාත පතිදවීම් වලින් ය උල්කාපාද රහත්විද කාබිනිකනු පෘතිවයට ලැබලතියෙනවා. ඒවගේම ලිපිබලින් වටවෙච්ච ආශයකා තුළට ලිපිඩවලින් වටවෙච්ච ආශයකා තුළට ආරයෙන්නේ ගොුණුවීම මගින් ආරේ‍ය අන්තර්ගතවීම මගින් ප්‍රාක්සයිලෙන් නිර්මාණය වෙලා තියනෙනවා පක්සයිලේ නිර්මාණය වෙලා තියෙනු හරිනය තුර ලිපිඩවලින් වටව වූ ආශයකා තුළට ආරෙන්නේ ගොනුවීමෙන් ප්‍රාක්සයිලේ බිහි වෙලා තියෙනවා තැන් පක්සයිලක තවත් කාරණා කීපයම් අපිට සාකච්ඡා කරන්න තියෙනවා ප්‍රක්සයිල්ලක කැපීපෙරෙන ලක්ෂණ වගේත් තිය ද ලක්ෂණ ාක්සයිලක කැපී පෙනෙන ලක්ෂණ එකත් තමයි එන්සයිම උත්ප්‍රේරිත ක්‍රියාවලි පැවතිීම ප්‍රාක්සයිලයක් ඇතුළේ එන්සයිම මගින් උත්ප්‍රේරණය වන ප්‍රතික්‍රියා රාශීයක්ක් තිබිල තියෙන. ඒවගේම දරුවුණ ප්‍රාක්‍සයිලයකට වර්ධනවීම හැකිියාවක් තියනෙන ප්‍රාක්සයිලෙකට ක්‍රවක් ක්‍රමෙන් විශාල වෙෙන්ය වර්ධනය වෙන්න හැකියාවත් තියේෙනු. පාක්‍සයිලේකට ප්‍රතිවලිත වීම හැකිියාව තියෙන වගේම සර්වසම පිටපත් සෑදීමට හැකියාවත් තියෙන ඒවගේම වෙනස්කම්වලට ලක්වෙනවා එකන පරිනාමේ වන්න හැකියාවක් ලැබිල තියෙනවා පක්සයිලයට පරිනාාමේ වීමේ හැකියාවක් ලැබිල තියෙනවා. ඒවගේම ප්‍රාක්සයිලේකට දෙකට බෙදිල වෙෙන්වෙන්න හැකියාවත් ලැබි තියන මේ හැකගෙන විභාජන හැකියාව කියලා විභාජන හැකියාව ඔන්න ප්‍රාක්‍සයිලේකට තිබබ කැපීපෙරෙන් ලක්ෂණ එකක් එන්සයි මුත්ප්‍රේරිත ප්‍රතික්‍රයා සිදුවීම න්සයිම ත්පේරිත ක්‍රියාවලි පැවීම වර්ධනය ඒවගේම ප්‍රතිවලිතයඒවගේ පරිනාමය සහ අවසාන වශයෙන් විභාජන හැකියාව මේ හැකියාවන් තිබිල තියෙනවා. දැ මුල්ම ජාන සහන්සම විදිරට ක්‍රියාගල්ලති නාආරයෙන්නේ මේ අලුත්ම කරුණා මුල්ම වශයෙන් මුල්ම කාලෙදි ජාන විදියට මුල්මකාලද ෙන්න්සයිම විර හැසිරලලාති නාරයෙන්නේ ආරෙණට හැකාව තිබුණ නම අද වෙනකොට ැියාවන හැ මුල්ම ජාන සයන්සයිමලෙ ක්‍රියකර ඇත්තේ ආරෙෙන්න්නේ එනිසා ආරෙෙන්න්නේ අනුවලට ප්‍රතිවලිත වීමේ හැකියාවක් තිබුණා ද වර්තාමාද දෙැප කිය ආරයෙන් වලට ප්‍රතිවලත වවෙන්න පුළුවන්ගෙනනමුත් ඒ කාලෙද ආරයෙන්න්නේ වලට ප්‍රතිවලිත වීම හැකියාව තිබුණන ොද ල්ම ජාන සහ එන්සයි මලස ආරෙන්නේ ක්‍රාකරපු නිසා ඒ වගේම ආදිි සූපේ පැවති වෙන අනු ප්‍රක්ෂයිලයට ක්‍රමක්්‍රමේ ඇතුළත් වුණා ආදි සූපේ තිබ්බ වෙනත් අනුවර්ග කාබනික සහ කාබනික අනුවර්ග ප්‍රාක්‍සයිල ඇතුල්ට එකතු වනා මිසල්ලා සංගට්ටනය වෙලා පටලේට තවතවත් ලිපිඩඒකරාශීවීමෙන් ප්‍රාක්සයිලේ වර්ධනය සිද්ද වුණා. දෙැන් කාබූ හියිඩ්්‍රේට අනු රාශිිය එක තුනහම නිර්මාණය වන ගෝලාකාරව්හ වලට ගැන මිසල්ල කියල්. තොට මිසෙල්ලත් සංගට්ටනය වෙලා පටලට තවතවත් ලිපිඩේඒකරාශී වෙලා ොකක් ද වනේ ප්‍රක්ෂයිලේ තවතවත් වර්ධනය වුණා. මිසෙල්ලා සංගට්ටනේ වෙලා පටලට තවතවත් ලිපිඩේකරාශී වෙලා ප්‍රක්සයිලේ වර්ධනය තව තවත් සිද්ද වනාා. දැන් සයිලය ප්‍රමාණයට වඩා දෙගුණයක් පමණ විශාල වුණහම ්‍රයිලය ප්‍රමාණයට වඩා විශාල වෙනකොට දෙගුණයක් පිතර විශාල වඋුණහම ආරයෙන්න්නේ අඩංගු පරාක්සයිල දෙකක් බවට බෙදී ගියා එකැන විභාජනය වුණා. සයිලයේ ප්‍රමාණයට වඩා විශාල වන විට ආරෙන්නේ අඩංගු ප්‍රාක්සයිල දෙකක් බවට බෙදී ඇත ද මෙතන් ආරෙන්න්නේය අඩංග ප්‍රාක්සයිල දෙක් බවට පත්වවෙන්න හැකියාව ලැබුණ න්නේයට ලබිච්චර ප්‍රති වලිත හැකියාව නිසා ආරයෙන්නේ අනුවක් තමන් වගේ සර්වසම අනු දෙකක් නිර්මාණය කරගන්න දොට සයිල දෙකක්වෙෙන්වෙන කොට සයිල දෙකට වෙන වෙනම ඒ ආරෙන්නේ අනු දෙක ප්‍රධානය කරනවා තට සයිලේ ප්‍රමාණයට වඩා විශාල වන විට ආරයෙන්නේ අඩංගු ප්‍රාක් සයිල දෙකක් බවට විභාජනය වීමේ හැකියාවක් ලැබුණු මෙන මේ කාරණනාටික ඉතා දද මෙතන ප්‍රක් සයිලේ කැපීපේෙන ලක්ෂණ පහක්තියනො මොනාදේ හැකියාවන් පහ ලක්ෂණ පහ එන්සයි මුත්්‍රේවිත ක්‍රියාවලි පැවතිනෝ එවගේම වර්ධනයවීම හැකියාවක් තියනෝ ප්‍රතිවලිත වෙන්න පුළුවන්ඒවගේම පරිනාමයට ලක්වීම සහ විභාජක හැකියාව. එතොට මුල්ම ජාන සමුල් එන්ස මලෙස ක්‍රියකාරය ආර්යෙන්න්නේ එනිසාම ආරෙන්නේ වලට ප්‍රතිවලිතවීම හැකියාවකුත් තිබුණු ආදි සූපයේ පැවති වෙනත් අනුත් ප්‍රාක්ෂයි ලේට අනුක්‍රමිකව එකතුුණාව මිසෙල්ලා සගට්ටන වෙලා ටලට තවතවත් ලිපිඩේ කාරශීීමෙන් සයිලේ තවත් වර්ධනය වුණා එතුොට සයිලයේ ප්‍රමාණයට වඩා විශාල වෙනහොට ආරයෙන්නේ සහිත ප්‍රාක් සයිල දෙකක් බවට බෙදීගියයා අවසානිෙදි විශාල වෙනකොට සයිලේ ප්‍රමාණයට වඩ ආරයෙන්නේ අඩංගු ප්‍රක් සයිල දෙකක් බවට බෙදීගියා මෙෙන මේ කාරණා තමයිදරුවනේ ප්‍රාක් සයිලයේ සම්බන්ධෙන් ඔබ දැනගත යුතුවන්නේ අප එමනන් ඊළඟ කාරණාවලට එමුයෙමු දැන් දරුවනේ මේ උබට දකින්න ලැබෙන්නේ ජයිවරසායනික පරිනාමවාදේ නැත්තමේ ජෛවරසානික පරිනාමය කියදේ. ඇත්තරම සිදුවනාද කියලා පරීක්ෂාකිරීම සඳහා විද්‍යානෙන් විසීම් සැලසුම් කරලා නිර්මාණය කරපු ඇටවුම. මේ ඇටවුම තුළිනුත් ඔවු නිදිරිපත් කරේ මේ දේ සිද්ධ වෙනෝද කිය බලනෙක් ඇතරම මේ ඇටවුම හරහා ඔප්පුනා කාබනික සංයෝග සරල කාබනික සංෝග අජයිව ලෙස සංස්ලේෂණය කරන්න පුුවන් කියලා. මෝවු නිර්මාණය කරා, ආදිිවායුගෝලයේ ස්වභාවේ දර මේ ආදිිවායුගෝලයේ තිබුණුවායු බලඒ H2ෝ මෙතැනද අදහස් කරන ජලවාශ්ප මීතෙන් ඇමෝනිිය හයිට්‍රජන තවායු තිබුණ මූලි වශයෙන් මේ වායු දුොර මේ වායු විශේෂ කුටීරයක් තුළට රඳවල බට පේනවා ස්පාක් එකක් විදදුත් විසරජනයක් ලබා දෙනවා ඔබට මතගනම් ං සාකච්ඡා කරාදරුවුණේ මුල්ම පෘතිවයේ මේ කාබනිිකනු නිර්මාණය වෙන්න්න අවශ්‍ය තත්ත්ව සැලසුව හිතකර පාරිසරික තත්වවාගේගඇ තිබුණ. ඒ තමයි එකක් තමයි විශාව ශේ ගිනිිකදු පිරීම එතනදදි පිට වෙච්ච තාපය ඒවගේම අධි පාර ජම් ල කරන එතැ කිවවා අකුණු ැසීම ද තන වනීම ස්පාක කියල අදහස්රන්න විදුත් විසර්ජනය අකරු ගැසීම. එවැනි ක්‍රියාවලියයක් කල ලබාදන ක්තිය හමුවේ මේ සංගටක එකන ප්‍රතික්‍රියා කරල කොහොමද සරල කාබනිකනු නිර්මාණය වෙන්න කියලා තමයි මේ පරීක්ෂණෙන් ඔප්පුූනේ. පරික්ෂණ ඒකටයි ඉදිරිපත් කළේ ඉති මේ ක්‍රියාවලිය තුරද විශේෂම හෙල්ඩේන්ගේම මතක් කරන්න ඕන ස්ටන්ලි ිල කියන විද්‍යාඥ මේ ස්ටන්ලිල කියන විද්‍යාඥ සිදු කරපු පරීක්ෂණ ඇටවුම තමයි සරලව දක්වලතියෙන් මිටඩර්මික සකීර්ණයි තොට ස්ටන්ල මල තමයි මේ පරරිීක්ෂණආත්මක ඔපපු කරේ මතයක් විදිට හැල්ඩේන් තමයි ඉදිරිපත් කරේ ඒවගේම හැල්ඩේන්ට සහෝගේයට තයි වි්‍යාඥ කටිය දරුණේ එලෙක්සන්ඩ පාරන් කියලා එතුමත් මතේම හැල්ඩේන් සමඟ දරුවවා න මොිත්වේ ගත්තජ හැල්ඩේ. හැල්ඩේන්සා පාරින් තමයි ඉදිරිපත් වනේ ස්ටැන්ලිල තමයි මේ පරීක්ෂ ආත්මකව නිර්මාණය කරලා එක හැල්ඩන්ගේ මතය තහුරු කරේ ස්ටැන්ලිමල ඒ පරීක්ෂණ ඇටවම තමයි මේ රපසටනය මංගොට ර. දෙැ අපි ඊළඟ මාතෘකාවට යනවා ය තමයි ප්‍රභා සංශලේෂක ජීවින් කොමද පෘතුවයේ බිහි වුණේ නිර්මාණය වඋුණේ කියනෙක් ගැන කතා කර දකින්න ලැබෙන සයිනෝ බෙක්ටේරියයාවන්ට ගොඩාක් නෑකම් දක්වන සමානතා දක්වන මුල්ම ප්‍රභා සංස්ලේෂක ජීවින්ගේ පොසිල වසර බිලියන මදකදයාගන්න බිලියන දෙක්කයි දශම හතකට පෙර බිහිවිච්ච ඒව කියලයි සලකන්නේ ඔන්න පලවෙනිම වැදගත් කාරණා. දැන් මුල්ම ප්‍රභාසංස්ලේෂී ජීවියා අද ඉන්න වර්මාන ඉන්න සයිනුබෙක්ටරියාවට සමානකම් දරනෝ. දරන මේ පළමු ප්‍රභා සංස්ලේෂක ජීවින්ගේ පසිල එකැන මුල්මජී නිර්මාණ වෙලා තියෙන අදින් වසර බිලියන දෙකයි දශම අදකට පෙර මේ ප්‍රභාසංස්ලේෂණ ප්‍රතිඵලයක් විදිහට යකඩා අයන ඔක්සිිකරනය වුුණා යකඩායන ඔක්සිරණය වුණා එකනේ බවට පත් වුණා ප්‍රභාසංස්ලේෂණය ප්‍රතිඵලයක් විදිහට යකඩායන ඔක්සිිකරණය වුුණා ඊළඟ මොකද වුණේ දිය වෙලා තියෙන සියලුම යකඩ මෙසේ අවක්ෂේප වූ පසු දෑ ඇතම ක්සිකරණය වුනාට පස්ස Fෆ 3නි එයාට පුළුවන් අවක්ෂේප වන්න දැන් අවක්ෂේප වෙන්න පුළුවන්නි කාරය ඇත්තමයි එ ්‍ර මෙ අවක්ෂේපයක් ඔබ දන්නෝ රසායින විද්‍යාව හදාරණ දරුවන් මෙවාවක්ෂේපගේ තර මෙන්න මේ වගේ අවක්ෂේප බවට පත්වනාට පස්සේ ජලපද්ධති ඔක්සිජන් වලින් සන්තෘපත වනතුරුම ලපද්ධති ක්සින් වලින් සතෘපත වෙනකම්ම අතිරඒ එකතු වන ක්සින් න් ජල ද වුණ දැ සියලුම යකඩ අවක්ෂේප වනාට පස්සේ සිද්ධ වෙච්චදේ දියවෙලා තියන ජලයේ ද්‍රාාවවෙලා තියන සියලුම කඩ අවක්ෂේපුනාට පස්සේ ජලපද්ධති ක්සිජන් වලින් සන්තෘප්ත වනතුරු ජලය ක්සිජන්වලින් සතෘපත වෙනකම් තිරඒකව එකතු වන ඔක්සින් වාය ජල දියව වුණා වැඩිපු එකතුුවෙන් ඔක්සින් ජලයේ දිය වුණා. ඊළඟට මොකද වනේ. ඊළඟට වනේ මෙ මුහුදු විල් ආදයේ ක්සිවලින් සතෘප්ව වඋනාට පස්සේ ජලය ක්සිජන් වලින් හොඳරම දියව ුණට පස්සේ ඊළට ඔක්සින්වාය වායු ගෝලට නිදහස් වුණ මුහදු විල් ආදයේ ජලය ඔක්සිජන් වලින් සංතෘප වුණනාට පස්සේ ක්සිය ගෝලයට නිහස් ව දම රනාටි ැවතබල. වර්මානයේ සයින බෙක්ටිරියාවුන්ට සමාමනගම් දරණ මුල්ම ප්‍රභාසංස්ලේෂක ජීවිීන්ගේ පොසිල අදින් වසර බිලියෙන දෙකයි දශම හතකට කමන්න පෙර නිර්මාණය වෙච්ච දේව. අපි දන්නවා ප්‍රාන්ස්ලේෂණ ක්‍රියාවලයේ ප්‍රතිඵලයක් විදිට ඔක්සිජන්වායව නිෂ්පාදනය වෙන අතුරුපලයක්විදිහ. ඔක්සිජන්වායව නිර්මාණය වුණම මොකද වනේ යකඩ ටික මේ ට පලස්ටික ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරා. ඒක ප්‍රතිඵලයක් විදිහට යකඩ අයන ක්සිිරණයුුණා ඒගන්23 වුා ෆෙරස්සායන ෆෙරික් අයන බවට පත්ව වුණා ඊළඟට මේ යකඩ ටික මෙහෙම අවක්ෂේප වුණට පස්සේ අවක්ෂේප වෙනකම්ම මේ වැඩේ වුණා අවක්ෂේප වුණට පස්සේ මේ ජලපද්ධතිවල ක්සිජන් ජලපද්ධති ඔක්සිජන් වලින් හොඳටම සන්තෘපත වෙනකම් ප්‍රාසන්ස්ේෂණ ක්‍රියාවලයේදදිී අතිරේක නිශපාදනය ව ක්සිජන් වතුපුේ හොඳට දියව එහෙම මුහුදවල විල්වල ඔක්සිජන්වලින් සතෘප්ත වනාාට පස්සේ තවදුරට ප්‍රාන්ශේෂණ ඉදිකටම වෙනවා මොක දාෝක ලැබෙනවො ප්‍රාසන්ශේෂෙන් ඊට පස්ස හැදි චක්සි ජන් ිකටි වාය ෝලයට නිහස වන. ජලපදධ ති සම්පර්නය ඔක් සිජන්වලින් පුරවල සදෘප්තන වගේ ක්සිජන් වලින් පුරවා කියෙන. පිරව්වට පස්සේ තව ඉඩ නැත්තන් ඊට පස්ෙ නිර්මාණයෙන් ක්සිජන්ටිකසිියල්ලම ඉහල වායගෝලයට එකතු වෙන්න ගත්ත. අන්න එත්කොට තමයි පුතේ ක්සි හාරක වායුගෝලයේ ක්‍රම ක්‍රමිකව ඔක්සි කාරක වායුගෝලයක් වුණේ ඇහැවිත් ඔක්සි හාරක වායුගෝලය ක්‍රම ක්‍රමිකව ඔක්සිකාරක වායුගෝලයක් වුණේ මේ ඊට පස්සෙ නිපද වෙන අතිරෙක ඔක්සින් වායුගෝලයට නිදහස්වීමත් සමඟ ඊළඟට ප්‍රබාසංස්ලේෂක බැක්ටීරියා ගානයන් ඉහලයාම වායුගෝලයේ ඔක්සිජන් ප්‍රමාණය තව දුරටත් ඉහලයාමට දායක විය ඉදි හරිම සාධාරණයෙන් ්‍රබාසංස්ලේෂක බැක්ටීරියාවන්ගේ ගහන 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 වැඩිවෙන්න. ඒ අඇගේ සංඛ්‍යාව වැඩිවෙන්න ඒ සියලුම දෙනා තනිතනිව තනිතනිව ප්‍රභාසංස්ලේෂණය කරනවා ඒ හැම කෙනෙම යම්යම් ප්‍රමාණවලින් ඉදහස් කරනවා වායුගෝලයට ඕට. එනිසා වායුගෝලයට ඔක්සිජන් ඕටු අනු කොක්සිජන් නිදහස් වෙන ප්‍රමාණයේ වැඩිවුණ. එනිසාවායුගෝයේ ක්සිජන්මටම තවත් ඉහළගිය. ඒ හරිතලවේ සම්භවය වේගවත් කර තිබේ. වායගෝල ක්සිජන් සාන්ද්‍රනයේ වැඩි කරන්න ඩි වෙන්න වැඩිවෙන්න හරිතලවේ වගේ විශේෂ විව්හ නිර්මාණය වීමටත් ඒක හේතුවනා ඒ හරිතලවේ සම්බවය වේගවත් කර තිබේ හරිතලවයක් බිහිවෙඩත් මේක හේතු වුණම් ඉතින් ඉතාම වැදගත් කාරණාකි ඉපයක් අපි ප්‍රවාාසාංශලේෂක ජීවවින්ගේ සම්බවය කියන කොටසෙන් සාකච්ඡා කලලා බලන් මේ කාරණනාටික සාරාංශගත කරම් මුල්ම ප්‍රභාසාංශලේෂක ජීවය බිහිව වුණේ අදින් වසර බිලියන දෙකයි දශම හතකට කලින් දෙකයි දශම හතකට කලින් ඒ මුල්ම බිහිවෙච්ච ාංස්ලේෂක ජීවිිය වර්තමාන ඉන්න සයිනෝ බැක්ටීරාවන්ට සමාන කම්දරන බොහෝ දුට සයින බෙක්ට සමානයේ දැන් ප්‍රභාසංස්ේෂණය ප්‍රතිඵලයක් විදිහට නිෂ්පාධනය වන අතුරු පලේබන ඔක්සිජන් ෆෙරස් අයන ෆෙරික්කා අයන බවට ඔක්සිකරණය කරෆ 2 + 3 + බවට පත් කර Fffi 3 + ජලේදි අවක්ෂේප බවට පත් වෙන එතකොට Fෆ3ක සියලුම යකට ටික අවක්ෂේප වනාට පස්ස ජලපද්ති ඔක්සිජන්වලින් සන්තෘප්ත වෙනකම් ඔක්සිජන් ජලේදිය වුණා ප්‍රභා සංස්ලේෂණයේදී අතිරේකව නිෂ්පාදය වන ඔක්සිජැන්ටික ජලේදිය වුණ. එයුව මුහුදවල විල්වල ජලය ඔක්සිජන්වලින් හොඳටම පිරෙනකම් ඔක්සිජන් ජලේ දිය වුණනා හරි එහම සතෘපත වුණට පස්සෙමකද වුණේ තවදුරට ප්‍රාන්ංස්ලේෂණින් හැන ක්සිජන්තියනේ ඒවා ජලයෙන් ඉවත් වෙවී වායු ගෝලයටට එක වන ඔක්සිජන්වායුව සහැල්ු නිසා ඒවා ඉහළ වාය ගලයට ක්‍රමක්‍රමීින් ගමන් කර. වායුගෝල ක්සිජන්මටම වැඩිවෙන්න ේතුවක් වුණා ප්‍රභාසන්ස්ලේෂී බැක්ටීරියාවන්ගේ ගානයේ වැඩිවීම ඒක වාල්ගෝල ඔක්සිජන් ප්‍රමාණි තවදුරට ඉහල වන්න හේතුවක් වුණ ඒවගේ මේ හරිදලවේ සම්බවටත් හේතු වන හරිදලවේ සම්බවය වේගවත් කරලා තියෙනවා. හරි එම ප්‍රාශංස්ශලේෂක ජීවින් කොහම සම්බවය වුණේ කියන එක ගැනපි හොඳින්ම මේ වන විට අධ්‍යනය කලාතිය අපිට පුළුවන් දරුණේ මීළඟට ඊළඟ කොටසට යන්නේ එල ගට සිද තා කරන්න සාකච්චා කරන්න සූන්‍යෂ්ටිකයන් කොහොමද නිර්මාණය වුුණේ කියලා. ප්‍රථම සූන්‍යෂ්ටිකයන්ගේ ිහිවීම ගැනයි දැංසාකච්චා කරන්නට ආදන්. දරුණේ ප්‍රථම සූනිෂ්ටික පොසිලය අදින් වසර බිලියන එකයි දශම අටටම කලින්තමයි බිහිවිලාතින්නේ එකයිදශමටකට පෙර බලට ප්‍රථම සූනි්‍යෂ්ටික පොසිල වසර බිලියන එකයි දශමටක් පමණ පරණයි. අදීම්. බිලෙන එක දශ මට කලින් තමයි බිහිවලා තින ප්‍රම ස ූනි ෂ්ි පොසිිල ගන ප්‍රම ූනිෂ්ටික ජීබ විලාතියන්නේ වසර බිලියන එකයි දශ මටකට පෙර ඇත්තරම පසුකාලීනව මේ ඒක සයිලික සූනි්‍යෂ්ටිකයන් පස්සේ බහු සයිලික සූනි්‍යෂ්ටිකයන් බවට පරිනාමනය වුුණා පරිවර්තනය වුණ බලන් පසුකාලීනව ඒක සයිල්ලික සූන්‍යෂ්ටිකයන් බහුසයිලික ජීවින් බවට පරිනාමය වුණ සරල ප්‍රාග්්‍යයෂ්ටික සයිලයකින් ආරම්භ වෙලා අද වෙනකොට පුළුල් රූපියය විදධත්වයක් ඇති කර ගනිමින් වඩාත් වැඩි හැකියාවකින් පරිනාමයට ලක්වෙන හැකියාව මේ අයට ලැබුණ බල සරල ප්‍රාඥ්නියෂ්ටික සයිලයකින් ආරම්භ කරලා. පුළුල් රූපීය විධත්වයක් ඇති කරමින්. වඩා වැඩි හැකියාවන් හැකියාවකින් පරිනාමය වෙන් අනෙත් අයට සාපේක්ෂක ඉක්මනට පරිනාමය වෙන හැකියාවත් විවහාත්මකව සකයඉන්න සූන්‍යියෂ්ටික සයිල වලට තිබිල තියෙනවා. විවූහයෙන් සංකීන සූනනිෂ්ටික සයිල වලට පිතා ඉක්මනට පරිනාමයවීමේ හැකියාවක් තිබිල තියෙනවා. දැන් ඒක සයිලික සූනි්‍යෂ්ටිකයන්ගේ විදත්වයක් ඇති වෙලා. ඒක සයිලික සූනනිෂ්ටිකයන්ගේ විදත්වයක් ඇතිවෙලා ඇල්ගී ශාක දිලීර සහ සතුන්වැනි බහුසයිලික ආකාර පරිනාමය වෙලා තියෙනවා කියලයි සලකන්නේ. ඒක සයිලික සනනි්‍යෂ්ටිකයන්ගේ විධත්වයක් ඇති වෙලා ට පසෙක්‍රමේෙන් ඇල්ගීවර්ග දිලීර් ශාක ඒවගේ සතුන් වගේ බෞසයිලිකාකාර පරිනාමය වෙලා තියෙනවා. දැන් සැලකන්නේ පැරනිිතම පොටස්ටාවන් විදිහට ඔවන් බිහිව වුණ කියලා සලකන්නේ වසර බිලියන එකයි දශම දෙකකට කලින්. පැරනිම ප්‍රොටිස්්ටාවන්ගේ පොසිල වසර බිලියන එකයි දශම දෙකක් පමණ පැරණී ඒවා අද ඉන්න රතු ඇල්ගාාවන්ට සමානයි. රතු ඇල්ගාවන්ට සමානයි. හරි. රතුවැල්ගාවන්ට සමාන දැනට දන්න කියන පැරනිතම ප්‍රටිස්්කාාවන්ගේ පොසිල වසර බිලියන එකයි දශම දෙකක් පමණ පැරණේ. වසර බිලියන එකයි දශම දෙගක් පමණ පැරණී. ද මෙන්න මේ කාර අතම අපි ප්‍රථම සූනි්‍ය ෂ්ිකයන්ගේ බිවීම ඇටතේ සාකච්චා කරන්නේ ොවද ප්‍රථම සූනි්‍යෂ්ටික පොසිල අදින් වසර බිලියන එකයි දශම අටකට පෙර තමයි නිර්මාණය වුණේ එකයි දශම අටකට පෙර. එතවට පසුකාලීනව ඒක සයිලික සූනි්‍යෂ්ටිකයන් හයිි ජීවින් බවට පරිනාමේ වුණා. ඒක සයිලික සූනි්‍යෂ්ටිකයන්ගේ විධත්වයක් ඇතිවෙලා ඇල්ගී ඉලට දිලීර ශාක සහ සතුන් වගේ බහු සයිලිකාර පරිනාමය වුණා. දැනට දන්න පරිදි පැරණීමම ප්‍රටිස්ටාවන් බිහිලාතියෙන්නේ වසර බිලියන එක දශම දෙකටලින් මේ ඉක්කං හොඳින් මදගදයා ගන්නේ ලාලවකවානු. පැදිලෝ බවරන විහෝගතරචනාවටආනු. ත පැරණිතම ටස්ටාාවන් ිහිවෙලා තියන්නේෙ ප්‍රටිස්ටාවන් පොසිිල බිවෙලා තියනෙන වර දිියන එකයි දශම දෙකට පෙර ඒ අය වර්තමාන රතුඇල්ගාවන්ට බෙහෙවින් සමානකම් දක්වනවා රතු ඇල්ගාවන්ට සමානකම් ඔවුන්ගේ දකින්න ලැබෙන. ඉන් මෙන මේ සාරංශයේ තමයි අපිට අවශ්‍ය වෙන්නේ විශේෂම කාලවකවානු එකක් තමයි ප්‍රථම සූනි්‍යෂ්ටික පොසිලේ ප්‍රථම සූනි්‍යෂ්ටික පොසිල නිර්මාණය වුණේ වසර බිලියන එකයි දශම අටකට පෙර ඒවගේම පැරනිම ප්‍රොටිස්ටාවන්ගේ පොසිල බිහිවුණේ ඔච්චර කාලයද වසර බිලියෙන එකයි දශම දෙකකට පෙර ඒවා වර්තමානේ රතුවැල්ගාවන්ට සමානතාවයක් දක්වනෝ. වර්තමාන රතුවවැල්ගාවන්ට ඔුන් සමානකම් දක්වනෝ. අදරනය දරුවනේ දැ ඒ අනුව අපි මේ කොටසේ ආරම්භක පරිච්චේ දෙයක් අවසන් කරන්නයි මේසු උදරම් වෙන්න. දැපි මුලඉන්ඳල අද සාකච්ඡා කරපු කොටස්ටික මතක් කරගත්තු. අපි කතා කරේ පෘතුවියේ කොහමද ජීවය නිර්මාණය වුණේ පෘතුවිය සම්බවය වුණන කොහොමද කියලා. හිකි වසර බිියන හතරයි දශම හයකටලින් තමයි පෘතිවයතුරු සෞරග්‍රහමණ්ඩලේ නිර්මාණය වුණනේ ත්‍රාධි පෘතිතුවයේ සොභාව තමයි මුල්කාලෙද පෘතුවිය මත සෞරග්‍රහමණ්ඩි ආරම්භවෙනකොට පාශාන කුට්ටි අයිස්කුට්ටි ගැටමින් තමයි තිබුණේ. පෘතුවියමත මුල්ම ජීවේ ආරම් වුණනා කියලා සලකන්නේ වසර බිලියන තුනයි දශම පාගට පෙර. ඒ නිර්මාණය වෙච්ච. ුද්‍ර ජීවියඒ මූලි සයිලේ අපි ගන්නේ පරක්යිලේ කිය ප්‍රාක්සයිලේ බිහිවීම පිළිබඳවත් ඒවගේම අවසාන වශයෙන් ප්‍රථම සූනෂ්ටිකයන් බිහිවීමත්ඒවගේ මීට පෙරාපි ප්‍රථම ප්‍රාසංස්ලේෂිකයන් බිහිවීමත් කතා කරඒ පාඩම තුළදී අපි විශේෂෙන් පාඩන් කරගත්ත සංකල්පයත්තමයි ජයිව පරිනාමවාදේ ජයිව රසානික පරිනාමය එම කියන්න පුළුවන් ජයිවරසායනික පරිනාාමේ අනුක්‍රමික පියවර හතර ඔබට අමකිව. ඔබට මතගනම් පෘතිවේ පැවතිවායගෝලේ මගින් වයගොලේ සොභාාවේ මගේ ආදි පෘතිතුවේ පැවැවති වය ගොලේ සභාවය මගේ අකාබනිික අනුවලින් ඇමයි නොවාම්ල ඒවගේම නෛටත්‍රජනීය බස්්මුවගේ කුඩා සරල කාබනිිකානු අජයිව සංස්ලේෂණයට පහසකුවම් සැලසුන මේ කුඩා සරල කාබනිිකා අනු බහුවවය වී කරනයෙන් විශාල කාබනිික මහනු නිර්මාණය වුණ හන්නන වශ මයි වාම්ල හවායවී කරනේ ප්‍රටීනත් එවගේම නයිටරජනීය බශ්ම සීනි පොස්පේට් කාන්් එක තුවෙලා එ බහවාවයවී කරනේ නියුපලික් කම්ලත් නිෂ්පාදනය වීම ගැනපි සාකච්චා කළලා ඉලට අපි කිව්වා මේ කාබනික මහනු පටල තුළ ඇසිරීමෙන් උනා වුනා කියලද ප්‍රක්සයිල නිර්මාණය වුණා එවගේම නියවලික් කම්ලවලට සුවම් ප්‍රතිවලිත වීම හැියාව ලබා ගැනීමත් සමග ලට ප්‍රේනි ගතවීම හැකාවක් ලැබුණු මෙෙන මේ කාරණහතර තමයි දරුුණේ අපි ජයිවරසායනික පරිනාාමවාදේදී සාකච්ා කළ ජෛවරසයනික පරිනාමේදී සාකච්ඡා කළේ එට පස්සේ ප්‍රක්සයිල පිළිබඳව විශේෂ කාරනාකපයක් කතාගර ප්‍රාක්සයිලට තිබ හැකියාවන් පහක් ගැනකිව්වා එන්සයි මුත්්‍රේරිත ක්‍රියාවලි පැවතුුණ වර්ධනය වීම හැකියාව ස්වම් ප්‍රතිවලිත වීමේ හැකියාව එවගේම පරිනාාමේීම හැකියාව විාජක හැකියාව ගැනකිව් ල්ම ජනසා මුල්මෙන්න් සයිම ලෙස ක්‍රියකරේ ආරයෙන්න්නේ කිය කිව එන් ආරන්නේ වලට ප්‍රතිවලිදවීම හැකියාව ලැබුණ කිව ලිපිඩවලින් වටවෙච්ච ආශයිකා තුළට ආරයන්නේ ගොනු වෙලා ප්‍රක් සයිල නිර්මාණය වනා කියකිව ලිපිඩවලින්ටවෙච් ආශයිකා තුළට ආරන්නේ ගොනුවීමෙන් ප්‍රාක් සයිල නිර්ණය වුණනා කිය කිව. පසුකාලිනව පරක්සයිලට වෙනත් කාබනිිකනුත් එකතුුණා ඒවගේම මිසෙල්ල සංගට්ටනේ වෙලා තවතවත් ඒවා පටලට ලිපිඩේකරශී කරමින් සයිලේ ර්ධන තවත් වැඩි වුණා කිව්වා සෛලේ ක්‍රමයෙන් විශාල වෙනකොට දෙගුණයක් ප්‍රමාණ ප්‍රමාණයකට විශාල වෙන හොට ආරයෙන්නේ ප්‍රතිවලිත වෙලා පරක් සයිල දෙකක් බවට බෙදී ගියා කියල කිව්වා තිබෙන මේ කාරණ සියල්ල ම අපි සාකච්චක් කර ඒවගේම ප්‍රා සංශලේෂක ජීවින් සම්බවය වුණේ කොහොමද කියලා කතා කරත් අදන්න වසර බිලියන දෙකයිදශම හතකට පෙරතමයි මුල්ම ප්‍රභා සංශලේෂී ජීවින් නිර්මාණය වනේ ඔවන්න ර්මාන ඉන්න සයින බෙක්ටරට හෝ ස මනකම් දක් වනවා. එතොර ප්‍රාසංසලේෂක ජීවින් බිහිවීමත් සමඟ ඔක්සිජන් අතුරුඵලයක් දිර ැබිලා මේ ජලයේ තිබ්බ යකඩත්්‍රියල්ලම ඔක්සිකරනය වෙලා ඒ වක්ෂේප බවට පත් වෙලලා ජලේ ක්සිජැන්වලින් සන්තෘප්තවීමන් පසුව ඒවා වායු ගෝලට එකතු වෙලා වාය ගෝලයේ ඔක්සිි කාරග වාය ගෝලය බවට පත්වේ චාරයයටත් අපි සාකච්චා කළලා එවගේම ප්‍රාග්න ෂ්ටික ජීවින්ගේෙන් ූියෂ්ටික ජීවි නිර්ණය වීම ගැන කතාගරා වසර බිලියන එකයි දශම අටකට පෙරතමයි මුල්ම ප්‍රථම සූන්‍යෂ්ටික ජීවය බිවුණේ එවගේම වර්තමානයේ ඉන්න රතු ඇල්ගාවන්ට සමානකම් දක්වන මුල්ම ප්‍රොටිස්ටා ජීවය බිහිවුුණේ වසර බිලියන එකයි දශම දෙකට කලින්ගේිය ලපි සාකච්ඡා කළ යනුව මේ පෘතුවයේ ජීවය සම්භවයවීම පිළිබඳ සාකච්ඡා ගණ මේ පාඩම පළමු පරිච්චේද මෙයින්ම් අවසන් වෙන අපිට මෙතැනින් එහට පුළුවන් සූනි්‍යෂ්ටික ජීවිීන්ගේ විධාංගී කරණය වීමක්ඒවගේම පෘතිවයේ ආදිිකල්පිත බූකල්පිත යෝන පිළිබඳව නැත්තං කල්ප පිළිබඳව සාකච්ඡා කරන්න ඒවල දිසිද්ධවෙච්ච විධ යුගවල දිසිද්ධවෙච්ච විශේෂ සිදුවීම් ගැන සාකච්ඡා කරන්නට මළඟට යොමුවෙන්නට පුළුවන්. අපි ඒ පාඩම සමගදැන් යොමුයමු.